ආයුබෝවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහී නිදුක් නිරෝගීමත් කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න මාසයේ අවසානයක් වෙද්දී ඔබ අලුත් මාසයේ ඔබට කොහොමද කියලා දැනගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා වෙන්න ඔන්න මේ වැඩසටහන අරගෙන මම ඔබ සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් 2024 වසර ආරම්භ වුණා. ඔන්න අන්තිම මාස දෙකකට අපි ඇවිල්ලා. හරි වේගෙන් කාලය ගෙවෙනවා. හේතුව අපි ගොඩාක් දුරට කාර්ය බහුල අධික ලෙස අපි ජීවිතයත් එක්ක කොට්ටු වෙනවා. ජීවිතයත් එක්ක කොට්ටු වෙද්දී අපිට කාලය යනවා දැනෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වයන් තුළ ඔන්න මේ අලුත් මාසය 2024 වසරේ 11 වෙනි මාසය වෙනත නොවැම්බර් මාසයේ ඔබේ ලග්නයට කොහොමද කියලා අපි කලින් කතා කරන්න පටන් ගමු. විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒකෙන් දැන් ඉවරදී ආකාරයටම ඒවා කරන්න උත්සාහ කරන. එතකොට අපි මේ වැඩසටහන තුළ මේ දීර්ඝව කතා කරන මේ ජීවිතයේ තියෙන ගැටලු සුභ අසුභ දෙකම කතා කරලත් වැඩි වශයෙන් අපි අසුභ දේවල් ගැන කතා කරන්නේ. ඒකෙන්ද මුලින්ම කියනවා අසුභ වැඩිපුර කතා කරන්නේ. ඒක ගැන ඔබ පසුතැවෙන්නේ නෙමෙයි. ඔබ ඒ දේ අරගෙන ඒ වරදින්න තියෙන තැන් හදාගෙන මාසෙ කොහොම හරි ගොඩ දාගන්න. එහෙනම් අසුභ මාසයක් උදා වෙන්නේ නැහැ. එහෙනම් ඒ අසුභ නැති කරගත්තොත් අපිට ඒක සුභම සුභ මාසයක් කරගන්න හැකියාව පතන. ඒක නිසා ඒ කරගන්න විදිහත් වීඩියෝ අවසානයේ කියනවා. ඉතින් Tamanට හැකි පමණින් ඒ පිළියම් පිළිවෙත් නිවැරදිව කරන මොකද විදේශගත ලයිනේට සමහර දේවල් කරන්න බෑ. හිතන්න එපා. එකක් හරි තමන්ට කරන්න පුළුවන් දෙයක් කරන්න. ඒ දේ තුළ ඉතින් යන අනිත් එක මම මේ විදේශගත අයට කියලා වෙනම කියන්නේ පලාපල කතනය. මොකද හේතුව මේ කියන හැම දෙම ලෝකේ කොහේ හිටියත් ඔබේ ලග්නයට ඔබට බලපානවා. ඉතින් මේක පොදු ලග්න පලාපල කතනයක් වෙන එක ඇත්ත. නමුත් මේක ගොඩාක් දුරට මේ ජීවිතේ ඊට සූක්ෂමව සකසලා කතා කරන දෙයක් නිසා ඔබට ගොඩාක් දුරට බලපෑමක් ඇති විය හැකි ලග්න පලාපලය. ඒක නිසා වෙන්න ඔය උපන් කේන් සටහන් තුළ ඔබගේ තියෙන පිහිටීම් එක පුංචි පුංචි වෙනස්කම් ඔබ ගෙවන දසාවලක පුංචි පුංචි වෙනස්කම් වුණත් සමස්තයක් වශයෙන් විශේෂම 80ක 90ක වගේ පරාසයක් අනිවාර්යෙන් මේ දේවල් ඔබට තුල සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඒ වගේම පුද්ගල කේන් සටහන් පරීක්ෂා කරගන්න ගොඩක් අය කියලා තියෙනවා. නෑ මම මේක ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක් නෙමෙයි. ඒක නිසා කොහෙත්ම පුද්ගල කේන් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නෑ. හැබැයි ඔබට පුද්ගල කේන් සටහන් පරීක්ෂා කරන්න ඔබේ වෙලාව ගැන හිතන්න අවශ්‍ය නෑ. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් තුල ඔබට ජීවිතේ ජය ගන්න හැකියාව පවතිනවා. ඒ නිසා කොහෙත්ම බොරුවට මේ ඕනට වඩා ජ්‍යොතිෂය පස්සුණත් බොරුවට දුවන බ සමහර විට ඕනට වඩා ඇබ්බැහි වෙලා තියෙනවා. මේ පොදුවේ කිව්වහම සමහර දේවල් ඕනට වඩා ඔලුවට ගන්නවා. ඒ තත්ත්වයට වැටෙන්න එපා. මොකද හැමදේම හරි බුද්ධිමත් ලෙස මනසෙන් ඔබ ශක්තිමත් වුණොත් ජීවිතේ වෙනස් කරන්න හැටි ඔබට ආය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ග්‍රහ පිහිටීම් තුළ තියෙන දේවල් සැබෑවයි. මේක නිවැරදි විද්‍යාවක්. මේ දේවල් බොරු කියලා කවුරුත් තර්ක කරන ගොඩාදුට ඒ බොරුව සහ ඒ වැරදීම තියෙන්නේ ඒ ශාස්ත්‍රය කරන කෙනා තුළ. නමුත් මේක විද්‍යාත්මකව අධ්‍යයනය කරන මේක ඇත්තක්. හැබැයි එහෙම කියලා මේක මත්තමින් එක බොරු වැඩක්. ඒ නිසා ඔබේ වටිනා කාලය ඔබගේ වටිනා මුදල් නාස්ති කරගන්න යන්න එපා. ඔබ බුද්ධිමත්ව හැසිරලා ජීවිතේ ගොඩයන්න ඔබට ඉදිරියේ පැහැදිලි ලෙසම ජය ගන්න පුළුවන්. ඔබ මේ දේ තේරුම් ගන්නත් ඒ තේරුම් ගැනීමට සහාය තමයි දෙන්නේ. ඒකයි ටිකක් දීර්ඝ වෙන්නේ. මට ඔබට සුබයි අසුබයි කියන්නත් පුළුවන්. නමුත් ඒ සුබ කොහොමද? සුබ නැති කොහොමද සුබයි? හැබැයි අසුබ වෙන්නේ කොහොමද? කොතනද ඒ අසුභභාවය බලපාන්නේ? ඒ අසුභභාවය කොහොමද නැති කරගන්නේ කියලා කතා කරන නිසා තමයි වැඩසටහන දිග වෙන්නේ. ඒක නිසා දිග වැඩසටහන අහන්න අකමැති අය අහන්න එපා. පස්සේ මට දොස් කියන්න එපා. හැබැයි මම වක් කියනවා මේ වැඩසටහන අහපු කෙනෙකුට නිවැරදි ලෙස ඔලුවට ගත්ත කෙනෙකුට නොවැම්බර් මාසයේ ඉතා වාසනාවන්ත මාසයක් කරගන්න එක මහා ලොකු දෙයක් නෙමේ. මොන පිහිටීම් තුළ මොන අසුබ දේ තිබ්බත්. එහෙනම් අපි කතා කරමු මේ 2024 වසරේ නොවැම්බර් මාසයේ 11 වෙනි මාසයේ ඔබේ ලග්නයට මේ කොහොම වේවිද? කොහොමද අපි මේ මාසයේ ගොඩ යන්නේ, ගොඩ දාගන්නේ කියලා. රාශි චක්‍රයේ පළවෙනි රාශිය ලග්නාධිපති කුජ ග්‍රහය නැත්නම් අඟහරු ග්‍රහය වූ මේෂ ලග්නය. මේෂ ලග්නෙමි ආයබෝන්. ඉතින් මේෂ ලග්නෙමියන්ට මේ 2024 වසර වසරේ 11 වෙනි මාසයේ මම නැත්තම් නොවැම්බර් මාසයේ කොහොමද කියලා කතා කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් සුවිශේෂී මේ මාසයේ මේෂ ලග්නයන්ගේ ලග්නාධිපති කුජ ග්‍රහය ඔබගේ හතරවෙනි භාවයෙන් නීචව ගමන් කරන කාලයම් මේ කාල පරිච්ඡේදය තුළ. හැබැයි මේ කාල සීමාව තුළ ගුරු ග්‍රහය ඔබගේ දෙවෙනි භාවයේ වක්‍ර වෙද්දී එක පැත්තකින් ඔබගේ හයවෙනි භාවයේ කේතුත් හත්වෙනි තුළ නීචව රවිත් අටවෙනි තුළ බුධ සිකුරු සංයෝග වෙමිනුත් පවතිනවා. ඒ වගේම ශනි ග්‍රහය වක්‍රව ඔබගේ 11 වෙනි තුළ යද්දී රාහු ඔබගේ 12 වෙනි තුළ යනවා. ඉතින් මේ තත්ත්වය තුළ මේෂ ලග්න හිමියන් කොහොම වේවිද මේ මාසේ? ඒ කියන්නේ අපි දැන් ඔබ බලාපොරොත්තු වෙන ඉන්න කාරණාව. ඉතින් හැබැයි මේ විශේෂ කාරණාවක් කියන්න ඕන මේ කාලේ. දැන් මම දැක්කා ගොඩාක් වීඩියෝ මේෂ ලග්න හිමියෝ ගැන පළ වෙලා තියෙනවා. මේ 2025 වසරේ වෙද්දී ඔන්න මේෂ ලග්න හිමියන්ගේ 2025 අප්‍රේල් පළවෙනිදා නැත්නම් මාර්තු 30 වගේ වෙද්දී ඔන්න මේෂ ලග්න හිමියන්ව බිලිගන්නවලු අවුරුදු 7 මාර්ග ශනි ඒ රාශියක සෙනසුරු ඒ රාශියක මම දැක ගොඩ දිනේ බය වෙලා කමෙන්ට් උත් දෙනවා. මමත් නිකම්ම බලනවා YouTube වල තියෙන ඒවා. ඉතින් මෙහෙමයි ඒ රාශියක කියන එක බිලිගන්න යකෙක් නෙමෙයි. ඒ රාශියක තුළ හැමදාම කියනවා වගේ අයහපත් වෙනවා. අයහපත කියන්නේ ජීවිතය තුළ යම්කිසි කඩාවැටීම් තියෙනවා. ටිකක් ප්‍රබල මානසික පීඩා, චිත්ත පීඩා තියෙනවා. හැබැයි ඒ වගේම යහපත් ප්‍රතිකරකුත් තියෙනවා. යම්කිසි ඉහළට යෑම, ජනප්‍රියත්වයට, ප්‍රසිද්ධියට පාත්‍ර වීම, මේ හැමදේම අර 50ට 50 තියෙන නමුත් අර ව්‍යාපාර කරන්න බය කරලා මිනිස්සුන් වුන් එත අද ගන්න බලාපොරොත්තු වෙන සමහර පුද්ගලයෝ ඕකේ අර අසුබ පැත්ත තමයි. ඒක මහා මාරකයක් විදිහට මිනිස්සුන්ව බය කරලා ජීවිතේම ඉවරයි. අවුරුදු 7ක් යන ලේසි කාලයක් අන්න ඔය වගේ දෙන්න කතා කරනවා. මෙහෙමයි. ඒ වගේ දේවල් කලබල වෙන්න එපා. ඒ කාලේ කිට්ටුවේදී මමත් වැඩසටහනක් කරන්න හදිසියන්නේ. ඉතින් ඒ තුල ඔබට ඒ තියෙන ඒ රාශියක තියෙන අසුබවාදී පැත්ත නැති කරගෙන කොහොම හරි මේ අවුරුදු 7ක් සැලසුම් කරගෙන සමහරක් වෙලාවට ඔබ බලාපොරොත්තු වුණාට වඩා සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව මම විදිහ මම ඔබට කියලා දෙන්න. ඒ නිසා බය වෙන්න එපා. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන නේද? මොකද මම ඒකේ කමෙන්ට්ස් බලද්දී මිනිස්සු අයියෝ අතරම් පව් කියලා හිතුණා මේ මෙහෙම බය කරන එක. අනේ ඒ නිසා කලබල වෙන්න එපා. මේ අසුබවාදී දේවල් මාත් කියනවා. අසුබවාදී දේවල් කියන එක හොඳයි. මොකද හේතුව අසුබවාදී දේවල් කලින් දැනගන්න එපා අපි. එහෙනම් ජ්‍යොතිෂය වැඩක් නැහැ නැත්තම්. මේ දැනගන්නේ මේ මානසික වැඩ වැඩ නෙමෙයි අසුබවාදී දේවල්. ඒවා දැනගෙන ඒවා නොවෙන්න වගේ බලාගන්න. සුබවාදී දේවල් දැනගත්තත් එකයි නැත්තත් එකයි. සුබයින්. අනේ ඒක නිසා මම චුට්ටක් වෙලාවරන් කතා කරේ මේෂ ලග්න හිමියෝ බය වෙන්න එපා කිසිම දෙයකට. ඒ ජීවිතේ වෙනසක් ඇති කරાવી ඔබගේ ජීවිතේ වෙනස සුබ වෙනසක් කරගන්න අපි ඒකට ලෑස්ති වෙමු. ඉතින් අපි දැන් නොවැම්බර් මාසෙ නැවත එළමෙමු. ඉතින් මේ නොවැම්බර් මාසෙ තුල පිහිටි තත්ත්වයන් තුල මේ කාල සීමාව තුල මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන්ම තමන්ගේ පාඩුවේ තමන්ගේ රැකියාව, ජීවිකාව, ව්‍යාපාර කරන් යන තත්ත්වයක් තියෙනවා. මේ කාල සීමාව තුල ලොකුවට මිතුරු ඇසුරුකම් නැහැ මේෂ ලග්න හිමියන්ගේ. මේ කාල සීමාව තුල මේෂ ලග්න හිමියෝ ගොඩාක් දුරට උත්සාහ කරනවා තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්න. ඒක ඉතාමත්ම යහපත් තත්ත්වයක්. මොකද හේතුව මේ කාල පරිච්ඡේදය තුළ අනවශ්‍ය මිත්‍ර සමාගම්, අනවශ්‍ය සම්බන්ධතා බැඳීම් කියන දේවල් අඩු වෙන තරමට සමස්තයක් වශයෙන් මේෂ ලග්න හිමියන්ට විතරක් නෙමෙයි සියලුම ලග්න හිමියන්ට ඉතා යහපත් වෙන. ඉතින් ඒ තත්ත්වයේ උපරිම ප්‍රයෝජන මේෂ ලග්න හිමියන්ට තියෙනවා මේ කාලේ මේ සාමාන්‍යයෙන් මේ මිත්‍ර සමාගම් අඩු වීම තුළ. හැබැයි දැන් ඒක තුළ කෙටි හෝ පොඩි මිත්‍ර සමාගම් තියෙනවා. ටිකක් ප්‍රවේශමෙන් ඇසුරු කරන මේ තමන්ගේ ළඟම හිත තුන රැක ගන්න කියලා නෙමෙයි කියන්නේ. සමහරක් වෙලාවට අර ඉතුරු වෙලා ඉන්න කීප දෙනා තුල වුණත් පොඩි රැවටිම් ලක් වීමේ ඊට කඩක් පවතින නිසා මම ඒක කිව්වේ. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ පාඩුවෙම ඉන්න තරමට තමයි යහපත් වෙන්නේ. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබගේ රැකී ආරක්ෂා ව්‍යාපාර තුළ ඔබ ගත්තාම ඔබ පොඩ්ඩක් වෙනදට වඩා අර රැකී ආරක්ෂාව ව්‍යාපාරයේ ඔබගේ ආදායම තත්ත්වය පිළිබඳ ඒ කියන කාරණා තුළ රැකියාව හෝ ව්‍යාපාරය ගැන ටිකක් ගැඹුරෙන් හිතන කාල පරිච්ඡේදයක්. ඔබ පොඩ්ඩක් මේ වෙලාවේ අර වෘත්තිමය වශයෙන් පරිණත භාවයක් ඇති වෙන කාල පරිච්ඡේදයක්. අර සැහැල්ලුවෙන් අර මුදල් හොයන්න විතරක් රස්සාවක් කරනවා. අන්න මේ වෙලාවේ කොහොම හරි ගැට ගහ ගන්න ඕන හින්දා රස්සාව කරන එහෙම එකක් නෙමෙයි. ඔබේ රැකියාව තුළ ඔබ කරන කාර්යය තුළ පරිණත කෙනෙක් වෙනවා. ඒක සුබ ආරංචියන්නේ. ඇයි සුබ වෙන්නේ? පරිණත වෙන්න ඔබේ පරිණත භාවය පෙන්වන්න රැකියාවල් තුළ ඉහළට යන්න හැකියාව පවතිනවනේ. අන්න ඒක නිසා මේ කාලේ දැන් 4 වෙනි තුල නීචව ඔබගේ ලග්නාධිපතිය තැන්පත් වෙලා හිටියට ඒකේ සප්තම දෘෂ්ටි 10 වෙනට ලැබෙනවා. නීච උනට මේක නීච බංගව මේක එක පැත්තක රාජයෝගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒක නිසාම ඔන රැකියාව තුළ දැන් ඔබ අනිත් පලාපල තුල කියන්නේ රැකියාව තුළ ටිකක් අසාර්ථකකින් පසුබැසීම් තියෙවි කියලා නැහැ. රැකියාව තුළ ඔබට ඉහළට යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මාසෙ. මේක ටිකක් දීර්ඝ කාලයක් පාදින මේ කුජ ග්‍රහයාගේ නීච භාවය තුළ වක්‍ර භාවයටපත් වෙලා ආයෙම ගමන් කරද්දී මම හිතන්නේ ජනවාරි මාසෙ දක්වාම මේක තියෙනවා. මට ඒක හරියටම මතක නැහැ කුමන තත්ත්වෙන්ද. අපි දැන් නොවැම්බර් ගැන කතා කරා. නොවැම්බර් මාසෙ පුරාවට මේ දේ තියෙනවා. ඒ නිසා කවුරු මොන දේ කිව්වත් ඔබට තියෙන හැබැයි බාධක පීඩාකාරීත්‍ය තදයි අධිකකාර බහුල වෙනවා. ඒක ටිකක් මානසික පීඩාකාරීත්‍ය වෙනවා. ඉදිරියට යද්දී එහෙමනේ අපි ජීවිතය අවදානමක් ගන්න තුව කවදාකවත් ජීවිත දිනෙන්න බෑනේ. අවදානමක් ගන්න නැති තාක් කාල අපි එකතන. අවදානමක් ගත්තොත් ඒක නිසිලස බුද්ධිමත් ක්‍රියා කරොත් අපි ගොඩ. නැතුව තේරුම නැතුව අවදානම් ගන්න කියලා අමාරුවට කියලා නෙමෙයි කියන්නේ. බුද්ධියක මොකද ඒ කාලේ මේ කාලේ බුද්ධිය මේෂ ලග්න හිමියන් තියෙන උපරිමයෙන්. ඒක නිසා වෙන්න මේ කාලේ මේෂ ලග්න හිමියාට යම්කිසි ආකාරයේ වෘත්තිමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති වෙනවා මේ කාලේ. ඒ වගේම රැකියාවල් නැතිව හිටියනම් මේෂ ලග්න හිමියෝ උත්සාහ කරන්න බලාපොරොත්තු වුණට වඩා රස්සාව ලැබෙනවා. හැබැයි එතනට ගියාම ටිකක් අර දැන් අලුතෙන් රැකියාවට ගියාම චොට්ටක් අර පරණ ඉන්න අය චොටි අංචිය දින ටිකක් අර ඔබව ගණන් ගන්න නැහැ. එහෙමෙන් ඔබව ටිකක් අර අපි කියන රැග් කරනවා කියලා. අන්න ඒ වගේ දැන් සාමාන්‍යයෙන් ටිකක් ඔබට එහෙමෙන් අඩත් ඒට්ටම් කරන්නත් තියෙනවා. හැබැයි කිසි දෙයක් ගණන් ගන්න එපා. මොකද හේතුව ඔබ ඔවුන්ට පොඩි බයක් තියෙනවා. ඔබ ඔබ වුන් අභිභවය ආවි කියලා. නෑ ඒ බය සාධාරණයි. ඔබට පුළුවන් වුන් අභිභවය යන්න. අනේක නිසාවෙන්ම ඔන්න අලුතෙන් රැකියාවල් බලාපොරොත්තු වෙන රැකියාවල් නැතෝ හිටින කාලයක් තිස්සේ ඔන්න උත්සාහ කරන්න මේ කාලේ. ඔන්න රැකියාවක් නම් ලැබෙනවමයි මේ මාස කීපය තුළ විශේෂයෙන්ම නොවැම්බර් මාසය තුළ. නොවැම්බර් මාසයේ උත්සාහම දරන එක අත්‍යවශ්‍ය යහපත් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම විශේෂම කාරණාවක් තියෙනවා. රැකියාව වෙනස් කරන බලාපොරොත්තු වෙන හැමදාම එකතරා නම් මේ රැකියාව හිටිය කියලා දිනුවොත් නැත්තම් ඔන්න උත්සාහ කරන වෙනත් රැකියාවකට ඔබට හිටියට වඩා ඉහළ ශ්‍රේණිය තනතුර ඉහළයි වැටුප ඉහළයි ලැබෙනවමයි. ඒක ස්ථිරයි. හැබැයි ඒක ලැබෙනතුළු වෙන එකකින් අයින් වෙනව නෙමෙයි. කරන් යන එකේ අයින් වෙනව නෙමෙයි. ඒකට හේතුව මොකද්ද? මේ මම මේ කියන වචනේ තියෙන අස්ථාරභාවයක් නෙමෙයි. ඉවර ඔබට දැන් ඇප්ලයි කරලා ඒක යම් කිසියක් කාලයකින් කාලයක් ගිහිලා ඉන්ටර්විව් ගිහිල්ලා කාල පරාසයක් ගත වෙනවනේ. අයින් වුණ සැනින් ඔබට රැස්සාවල් දෙන්න බලක් නැහැනේ. එහෙනම් කවුරු හරි ඔන්න කතා කරලා තියෙනවනම් ගිහිල්ලා ඒ කතා බහ කරලා ඒක ස්ථීර කරගෙන අයින් වුණට කමන්නේ නැහැ. නැත්තම් පොඩි වෙසෙමින් මොකද මේ කාල සීමාව තුළ මේ පවතින தත්ත්වය සාමාන්‍ය ජ්‍යොතිෂ්‍යමය தත්ත්වය නෙමෙයි මේ රටේ ලෝකේ පවතින தත්ත්වයත් එක්ක දවස් දෙක තුනක් හරි ආදායම් අහිමිනුත් මොකද මාසෙක විතර පඩියෙන් නැතුණු කොහොම වේවිද? අන්න ඒක නිසා අලුත් රැකියාවක් ලැබෙනතුරු පර රැකියාව ඉවත් වෙන්න යන්න එපා. අනිවාර්යයෙන්ම හැබැයි අලුත් රැකියාවක් ලැබෙනවා. ඒක ස්ථිරයි. தත්ත්වයට වඩා ඉහළිනුත් ලැබෙනවමයි. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබ තුළ යම්කිසි සියුම් විදිහේ බුද්ධියක් සියුම් විදිහේ ඥානයක් ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදය මේක ඉතාමත් යහපත්. මොකද හේතුව ඔබට දැනෙනවා ඔබට ප්‍රශ්නයක් ඇති වෙද්දී හිතට. හැබැයි ඒක තේරුම් ගැනීම ඔබ සතු බුද්ධියක්. ඒකට තමයි අර වීර්ය අවසන් පිළියම් පිළිවෙත් තුළ කියන්නේ මානසික තත්ත්වය දියුණු කරගන්න ඔය භාවනාවල් උදේහවාර පිරිත් දේශනා ශ්‍රවණය කිරීම මෛත්‍රී භාවනාව ගැන කියන්නේ. ඒක කිරීම තුළ තවත් ඔබට ඒද තේරුම් ගැනීම හැකියාව කෙනගෙන්ද පොඩ්ඩ මේලා වෙටිය ඔලුවට දැනෙන දේවල් අර මේ පිස්සු විකාර මේවා මේ ඔලුවට එනවනේ ඕවා කියලා හිතන්න නැතුව චුට්ටක් ඒ ගැන හිතන්න පෙළඹෙන්න. මොකද හේතුව වෙන්න දෙන දේ ඉවෙන් හෝ ඔබට දැනෙනවමයි. ඔබට කවුරු හරි ඔබට නොදැනෙන්න කුමන්ත්‍රණයක් කරනවා ඔබට යටින් යටිකූට්ටු වැඩ කරනවා ඔබට හිතා ගන්න බැරි තැනකදී එක පොයින්ට් එකක් ඔබට ලැබෙනවා. ඒ දේ ටික තේරුම් ගන්න. අන්න ඒ තේරුම් ගැනීම තුළ පුළුවන්. හැබැයි කා එක්කවත් රණ්ඩු සරවලෙන්ටවත් මොකද මේ කාල සීමාව තුළ ටිකක් නෙමෙයි සෑහෙන දුරට අර සර පරුෂ ගති ලක්ෂණ කුම්භ මේෂ ලග්න හිමියා තුළ ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව මේෂ ලග්න හිමියා මේ කාල පරිච්ඡේදය තුළ අර තමා තුළ තමාගේ කන්ට්‍රෝල් එකක් නැහැ. අන්න ඒක නිසා චුට්ටක් බුද්ධිය නැත්තේ නේද? ඒකද පාලනය වෙන්න උත්සාහ කරන්න හැමදේදීම දැන් ඔබට ප්‍රශ්නයක් ඇති කරනක දැනුච්ච ගාම ඒ වෙලේ ක්‍රියාත්මක වෙන්න එපා. ඔබත් උපක්‍රමශීලී වෙන්න. අන්න ඔබට පිටිපස්සෙන් ගහන්නේදී ඔබ ඊට පිටිපස්සෙන් ගිහලා බලන් ඉන්න මොකද්ද මේ කරන්න කියලා. ඒක නිසා ඒ වගේ ඉවක් දැනුච්ච ගනි ඔබ කල්පනාකාරී වෙන්න. කිසිම දෙයකදී ඔබේ දැනගත්ත එක දැනෙන්න අරින්න එපා. මොකද ඔබේ ඒ වෙලේ කෑ ගැහුවොත් සමහරක් වෙලාවට ඔබට ඒ දේ තුළ අර තියෙන ඇත්තම ප්‍රශ්නේ තේරුම් ගන්න අවස්ථාවක් නැති වෙයි. එහෙනම් ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න. ඒ නිසා ඒ தත්ත්වය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මේ කාලේ නිකන් මෙහෙම එකක් නම් තියෙනවා. අර අනුන්ට කරදරවලදී පිහිට වෙන්න ගිහිල්ලා ඔබ ඒ ප්‍රශ්න වල වැටෙන ඉඩකට පදිනවා. අනුන්ගේ ප්‍රශ්න වල මැදිහත් වෙන්න ගිහිල්ලා ඔබ වැරදිකාර වෙන ඉඩකට පදිනවා. ඒක නිසා ඔය රැකියාව තුළ විශේෂයෙන්ම ඒවා උපක්‍රමශීලීව කරන දේවල් වෙන්න පුළුවන්. අනේ මට උදව් කරන මේ දේ කරන්න කියලා ගිහිල්ලා ඒ දේ තුළ ඔබ මනුස්සකමට ගිහිල්ලා උදව් කරද්දී ඒක රැකියාව තුළ යම්කිසි නීතිමය වශයෙන් ගැටලුවක් වෙන්න පුළුවන්. අන්න ඒකට ඔබ කොටු කරනවා. ඒ වගේ තත්ත්වයක්. එහෙම නැති වුණත් ඔබ අනුන්ගේ දේවල් මේ වෙලාවේ ඇඟිලි ගහන්න යන්න එපා. අන්තිමට ඔවුන් කරන වැරදි ඔබ පිටින් යන සම්භාවිතාවය ඉතාමත්ම ඉහළ තත්ත්වයක පවතින නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඔබගේ පාඩුවේ ඔබගේ වැඩ කරගෙන ඉන්න තරමට තමයි වටින උදව්වක් ඉල්ලුවොත් යම්කිසි ආකාරයකින් මෙහෙම කරන්න මෙහෙම කරලා උපදේශයක් දෙන එක වෙනම කතාවක්. අනේ ඒ හැර ඔබ ඒවට මැදිහත් වෙන්න යන්න එපා. අන්තිමට ඔබේ වැඩත් ඔබට පාඩු වෙලා අරගොල්ලෝ ගොඩ ගිහිලා තියෙයි. ඔබට දෙයක් කරගන්න බැරි ඒවා මේ කාල සීමාවට ප්‍රවේශම් වෙන්න. අනිත් එක තමයි මේ කාලේ ඔය ලිපි ලේඛන අස්සම් කරද්දී නැත්නම් ලිපි ලේඛන සකස් කරද්දී විශේෂයෙන්ම හොඳට කියවලා බලලා අස්සම් කරද්දී ඒක තියෙන දේ තේරුම් ගන්න. ඔබට තේරුම් ගන්න බැයි නම් නීතිඥ මාර්ගයෙන් හෝ ඒක නැත්නම් ඒ තේරුම් ගත හැකි කෙනෙක් මාර්ගයෙන් හෝ ඒක නැවත කියවලා ඔවුන් තුනුත් ඔබ ඒක තේරුම් කරගෙන තේරුම් අරන් වැඩ කරන්න යන්න. මොකද මේ කාල සීමාව තුළ එක එක දේවල් අස්සම් කරන්න ගිහිල්ලා ඔන්න නීතිමය කැඩලු වගේම ඔබට සාමාන්‍ය දුරට අර හානිකර දේවල් විය හැකි. ඒ වගේම දැන් කොළවලට 10ක් විතර ඇවිල්ලා තියලා යනවා අස්සම් කරන්න. ඔබ බලන්න එක පළණිය විතරක් කියවලා ඔක්කොම අස්සම් කරගෙන යනවා. ඔය අතර කූට වැඩක්ල වෙනත් කොළයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අස්සම් කරන්නේ මොනවද? ඒක තියෙන්නේ මොනවද කියලා කාලේ අරගෙන කවුරු හරි හදිස්සිය අස්සම් කරලා දෙන්න කිව්වොත් නෑ ඒකට ඔබ මේ එකඟ වෙන්න එපා පොඩ්ඩක් ඉන්නවට මේ කියවන්න ඕන. අන්න ඒ වගේ මොකද සමහරක් රට ඒ දේවල් වැරදි දේවල් වෙන්න පුළුවන්. හිතාමතා නැතත් කරපු දේවල් අර සකස් කිරීමේදී වැරදි වෙන්න පුළුවන්. මොකද මිනිස්යන් තුළ වැරදි වීමේ සම්භාවිතාවයක් තියෙනවනේ. අන්න එතකොට ඔබ ඒක අස්සම් කරොත් වැරද්ද දැක්කෙත් නැහැ. අන්තිමට ගැටලුව එන්නේ ඔබට. අන්න ඒක නිසා හොඳින් මතක තබා ගන්න, ඒ தත්ත්වය වෙනස් කර ගන්න, ඔබ ටිකක් වෙනදට වඩා කල්පනාකාරී වෙන්න උත්සාහ දරන්න. අනිත් පැතිකඩ තවත් විශේෂම කාරණාවක් තියෙනවා. කාටවත් ඇප වෙන්න, ණය වෙන්න, ඇප වෙන්න, මැදිහත් වෙන්න නම් යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. එහෙම වුණොත් ඒ දේවල් වල ගැටලුකාරීත්වයක් වෙන ඔබට නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි తాවකාලික විශේෂයෙන් මේ තත්ත්වයේ බලපාන විදේශගතලා ඉන්නට වැඩියම වෙන කෙනෙකුට ඔබ එක්කෝ මේ කාල සීමාව තුළ ලංකාවට එන්න හරි නැත්නම් වෙන මොකක් හරි කටයුත්තකට යන්න හරි වෙන කෙනෙකුට ඔබේ රැකියාව බාර දීලා යන්න නම් එපා. එහෙම වුණොත් ඔබට ඒ රැකියාව ලැබෙන්නේ නැහැ. ඒ රැකියාව අවශ්‍ය නැහැ කියලා මතේ යනවනම් කිසි ගැටලුවක් නැහැ. වෙන රැකියාවක් හොයාගන්න බලාපොරොත්තු වෙලා ඒ දේවල් කරන්න. විශේෂයෙන්ම ඒ දේ නම් නැවත ලැබෙන්නේම නැහැ. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔබට ඔබගේ අර රැකියාව කරන තැනදී එතනදී ඔබට වැදගත් වෙන අධ්‍යාපන සුසුකම් වුණත් සපුරා ගන්න. අන්න ඔබගේ යම්කිසි ආකාරයේ වෘත්ති මේ අධ්‍යාපනික වශයෙන් සුදුසුකම් සපුරා ගන්න, වෘත්තිමය සුදුසුකම් සපුරා ගන්න හොඳ කාලයක්. එහෙනම් ඔන්න මොකද්ද මම කියන්න හේතු වෙන කාරණාව, දැන් උසස් වීම ලැබෙන කාලයන්නේ. එහෙනම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ தත්ත්වයන් තුළ මේ උසස් වීම සඳහා අවශ්‍ය කරන ඔබේ සුදුසුකම් ටිකක් සපුරා ගන්න. එහෙම උනොත් වැඩේ 100%ක් ස්ථිරයි. නිසා මේ කාලේ ඒකටත් හැකියාව පවතිනවා. ඒ වගේ මේ කාලේ විශේෂයෙන්ම ඔබට උදව් උපදව් කරනවා මේ ඔබ දැන් ඔබ මූලිකත්වගෙන කරන කටයුතු වලදී ඔබ යටතේ වැඩ කරන ගොඩාක් උදව් උපදව් කරන කාලය මේ කාලේ. මේ කාලේ ඔබ පොඩි මිනිස්සු අතර හරි ජනප්‍රියයි. මොකද මේ පොඩි මිනිස්සු කියන්නේ? පොඩි මිනිස්සු කියන්නේ පහත් කළ කටයුතු නෙමෙයි. අර මහ පොළවේ ජීවත් වෙන සාමාන්‍ය දුක් විඳින මිනිස්සු, වැඩ කරන මිනිස්සු, අන්න ඒගොල්ලෝ මහන්සි වෙන මිනිස්සු, අන්න ඒගොල්ලෝ අතර ඔබ ගොඩාක් ජනප්‍රියයි. ඔවුන්ගේ සහාය නිතර ඔබට ලැබෙනවා. දැන් මේ කාලේ දේශපාලනය කරනවනේ. දැන් මේ මැතිවරණයකුත් වෙන නිසා ඔන්න මේෂ ලග්න හිමියන දේශපාලනය කරනට අතිශයෙන් යහපත් කාලයක් මේ කාලේ. ඔන්න මේ කාලේ දැන් මැතිවරණ තියෙන්නේ 14 වෙනිදානේ. අන්න ඒක නිසා ඔන්න මේෂ ලග්න වෙන ඉතා යහපත්. මේ වෙලාවේ මිනිස්සු අතරට ගියොත් ඔබ නිවැරදි ලෙස නැත. ඔබ ගෙදරටලා ඉඳලා චන්දිලිය නගර පෝස්ට් එකක් ගාව කියලා දිනන්න බෑනේ. නමුත් ඔබ මේෂ ලග්න හිමියෙක් වෙලා ඔබ පොඩ මේ වෙලාවේ මිනිස්සු අතරට බැහැලා ටිකක් උත්සාහයෙන් වැඩ කරොත් ඔබට මේ කාලේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ දේශපාලනේ තර නෙමෙයි, සමාජ සේවය කරන අය, එංගිය මිනිස්සු අතර ව්‍යාපාර කරන අය. දැන් සුළු මිනිස්සු කියන්නේ පොඩි මිනිස්සු එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතාවල විශේෂ මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන්, ඇඳුම් පැළඳුම්, අර මූලිකම අවශ්‍යතාවයන් ටික තියෙන්නේ. අන්න ඒ ව්‍යාපාර කරන හෝ ඒ සම්බන්ධ රැකියා කරන මේෂ ලග්න හිමියන්ට ප්‍රබල සාර්ථකත්වයක් ලාභ අත්වෙන කාලේ ඉඳ ව්‍යාපාර කරද්දිත් මේ කාලේ ඒ සම්බන්ධ ව්‍යාපාර කරන යහපත්. නැත්නම් මේක දැන් එන්නේ මේ උත්සව සමය. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙළඳාමක් කරන తాවකාලිකව හෝ ඔබ පෙළඹෙනවා. ඔය ඇඳුම් ටිකක් ගෙනලා විකුණන්න. ඔය දැන් මේ කාලේ පොල් ගොඩක් ගන්න, පොල් ටිකක් එහෙට මෙහෙට ගිහිල්ලා විකුණන්න, හාල් ටිකක් අරන් විකුණන්න, කෑම බීම සම්බන්ධ ඒවා. නැත්නම් ඔය විශේෂයෙන් දැන් මේ කාලේ නත්තල් සැරසිරිය වගේ දේවල් අවශ්‍ය වෙනවනේ. ඇඳුම් පැළඳුම්, විසිතුරු බාන්න. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ ඉල්ලන දේ, පොඩි මිනිස්සු ඉල්ලන දේවල්, වැඩි වශයෙන් පරිභෝජනය වෙන දේවල් එක්ක తాවකාලිකව වෙළඳාමක් පටන් ගන්න උත්සාහ දරන මේෂ ලග්න හිමියන්ට ඒ තුළ සාර්ථක වෙනවමයි. අනිත් පැත්තෙන් කතා කරා මේ කාලේ ඔය කලාව සම්බන්ධ මේෂ ලග්න හිමියෝ ඉන්නවා නම්, නැත්නම් ඔය නිර්මාණයලි දක්වන, ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන මිනිස්සුන්ගේ අර අපි කියන්නේ එන්ටර්ටේන්මන්ට් විනෝදාශ්වාදයේ උදෙසා ඔක වැඩ කටයුතු කරන අය, ඔන්න ඔබට මේ කාලේ ඔබගේ නිර්මාණයලි දක්වන්න උපරිම හොඳ කාලයක්. ඒවා අතිශයින් ජනප්‍රිය වෙන කාලයක්. මේවා සමහර විට අර ලොකු ප්‍රජාවක් අතරේ ඒ ජනප්‍රිය නිසා නිර්මාණය දක්වන්න උත්සාහ කරන්න. ඒ වගේ ලේඛන කරන අය පොත්පත් එළියට දාන්න, ප්‍රසිද්ධියටපත් වෙන වගේම ඒවා තුළ ආර්ථික ලාභ සැලසෙන්නත් හේතුකාරයන් දෙනස්. පොඩි පොඩි ලාභ තුළ ලොකු වෙළඳාමක් තමයි මේ කාල බලාපොරොත්තු වෙන හැටි. මේ මහා පරිමාණයෙන් තනි එකකින් ලාභ ලබනයට වඩා අර පොඩි වෙළඳාම් ගොඩක් කරලා අන්න ලොකු ලාභයක් ලබන්න මේ කාලය ඔන්න මේෂ ලග්න හිමියන්ට අතිශයෙන් යහපත් කාල පරිච්ඡේද නිසා ඔන්න ඇත්තටම වෘත්තීය තුළ, ව්‍යාපාර තුළ, ඔබ කරන ජීවිකාව තුළ ලැබීම යහපත්. සෝවන් රැකියාව කරන අයට එහෙම ඉතා හොඳයි. ගොවිතැන් කටයුතු කරනට ඉතා හොඳයි. මේ සමහරවට දෝෂාරෝපණය ළඟ දෙනවා. මේ ඇයි රැකී ආරක්ෂා ගැන විතරක් කියන ගොවිතැන් කරන අපි? එතකොට නැද්ද අපි පොඩි මිනිස්සුද? දෙයනේ ගොවිතැන කියන්නේ රැකී ආරක්ෂාවක් තමයි. එහෙනම් රැකී ආරක්ෂාව තුළ කියන දේවල් තුළ ගොවිතැන්ටත් වළංගු. ඒතර ඔබයි මේ උසස් වීම ලැබුණාම ගොවිතැනේ උසස් වීම මොකද්ද කියලා? කුඹුරක අක්කර 2-3ක් වැඩ කරන කෙනෙකුට අක්කර 4-5ක් කරන්න හම්බ වෙනවා. වීමෝලක් ඔබට ගන්න හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔබට මේ ගොයන් කපන්න හෝ ගොයන් හිටන්න අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ තිබ්බට වඩා තත්ත්වෙන් ඉහළට යනවා. ඒක තේරුම් ගන්න. ඒකට බුද්ධියක් තියෙන මට බැලලා වැඩක් නැහැ. මම දැක ගොඩ දෙනෙක් බලලා අපි මේ පොඩි මිනිස්සු හින්දා අපි මේ කුලී වැඩ කරන මිනිස්සුන්ට මේ ගොවිතැන් කරන මිනිස්සු ගැන කතා කරද්දී රැකී ආරක්ෂා කරන ගැන විතරක් කතා නැති. ඒක රැකී ආරක්ෂාවක්. ඒක ඔබයි ඔබ ගිහිල්ලා බාල්දු කරන් තියෙන්නේ. කිසිම රැකියාවක් තත්ත්වෙන් උසස්සත් පහත්වත් නැහැ. ඒක රඳාපව තියෙන කරන දේ තුල තියෙන අවංක භාවය, කරන දේ තුල තියෙන යම්කිසි ආකාරයකින් විවෘත භාවය තුල. හොරකම් කරනවා නම් ගැටලුව. එහෙම නැතුව උඩම පුටු ඉඳන් හොරකම් කරනවා නම් ඒක හරි පහත්. ඊට වඩා ගොවි මේ ගොවිතැන් කරන අය, කුලී වැඩ කරන අය, ඊට උසස් මිනිස්සු අය තමන්ගේ මහන්සියෙන් වැඩ කරන අය. ඒ නිසා තමා විසින් තමාව පාලු කරගන්න එන්න එපා. මේ රැකී ආරක්ෂා කිව්වම සියලු දේ ජීවත් වෙන්න උත්සාහ කරන ඕන දේ මම කියන්නේ පටන් ගන්න මොනවා රැකී ආරක්ෂා, ව්‍යාපාර, ජීවිකා, ධනය ලැබෙන මාර්ග කියලා. ඒ නිසා ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මේ එහෙම කාවත් අතහැරලා නෙමෙයි මම මේ කතා කරන්නේ. ගොවිතැන් කටයුතු කරන අයට, විශේෂයෙන් පතල් කර්මාන්තයෙන් භූමිය සම්බන්ධයෙන් කටයුතු කරන අයට, ඊට දේපල ඉඩකඩම් වෙළඳාම් කරන අයට මේ කාලේ ඔන්න යහපත් වගේම ටිකක් සාර්ථක වෙළඳාම් ඇති කරගන්න පුළුවන්. අලුත් භෝග වගාවන් ගැන අදහස් ඔබ මෙච්චර කාලා වී වගා විතරක් කරපු ගොවියන් නම් ඔන්න ගොඩ වගාවටත් ලැබෙන කාල පරිච්ඡේදය ඒ වගේ දේවල්. අන්න ඒවා තමයි උසස් සීම් කියන්නේ ගොවියන්ට තියෙන. අන්න ඒ වගේ දේවල් තුල තනියම වැඩ කරා නම් කීප දෙනෙක් දාලා ඔබ බලන් ඉන්නවා, ඔබ වැඩ බලනවා, ඔබ වැඩ කරනවා. ඒක තමයි උසස් සීම් කියන්නේ. අන්න ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඔබට සාර්ථක භාවය අත් වෙනවා. මේ පෞල් ජීවිත, කුටුම්බ ජීවිත ගත්තාම මේ කාල සීමාව තුළ ඔබේ සහකාරිය ටිකක් මේ කාල සීමාව තුළ අමුතු විදිහේ ආඩම්බරයකින් යම්කිසි ආකාරයක අහංකාරකමින් කටයුතු කරන ඔවුන් ඇති කරගන්නා ප්‍රශ්න වලට ඔබට මැදිහත් වෙන්න වෙනවා. ප්‍රශ්න විසඳන්න ඔබේදී. ඔබ කාන්තාවක් වුණත්, ඔබ පිරිමියෙක් වුණත් මේ වෙලාව ගෙදර ප්‍රශ්නයක් එද්දී ඔබ කාන්තාවක් කියමුකෝ. ඔන්න ඔබේ සැමියා ප්‍රශ්නයක් ඇති කරගන්නවා අහල පාලත් එක්ක නැත්නම් මොකක් හරි. ඒක විසඳන්න ඔබ ඉදිරියට එන්නේ. අන්න ඔබ ඉදිරියට ඒම තුළ ඒ ප්‍රශ්න විසඳා ගන්න හැකියාව දෙනවා. මොකද හේතුව ඔබට මේ වෙලාවේ ඕන කෙනෙක් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව දෙනවා. මේෂ ලග්න හිමියා කිව්වම පොදුවේ ගත්තාම පොඩ්ඩක් උද්දච්ච සිත් ඇති ඒ යාන් ටිකක් තුර තමන් ගැන අභිමාණයෙන් ඉන්න ටිකක් අර සිංහ ලග්න හිමියාට ළඟින් යන තරම් ආඩම්බරකාරකමක් තියෙන කෙනෙක්නේ. හැබැයි මේ කාල සීමාව තුළ එහෙම නෙමෙයි. ඔබ තුළ තියෙන යම්කිසි ප්‍රශ්නයක් විසඳා ගැනීමට කතා කරන්න පුළුවන් හොඳ වාග් විලාසය. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ ඔබ ඉස්සරහට එනවා. හැබැයි මේ දේවල් අර ආවේගයට එකතු කරගන්න එපා. මොකද ආවේගශීලීත්වය පොඩ්ඩක් මම කියවන වැඩියෙන් තියෙනවා කියලා. ඔබට හැබැයි ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවට මැදිහත් වීම කරන්න වෙනවා. ඔබේ සැමියා බිරිඳ දාගන්න ලෙඩ නිසා ඒවා යම්කිසි ආකාරයකින් මැඩපවත්තා ගැනීමට ඔබට තමයි මැදිහත් වෙන්න වෙන්නේ. දරු දැරියෝ දාගන්න ප්‍රශ්න වලට මැදිහත් වෙන්න වෙනවා මේ කාලේ. ටිකක් දරුවන්ගේ පාසල් වලින් පොඩක් පැමිණිලි ඉන්න කාලයක්, පොඩක් ඇවිල්ලා මුණ ගැහෙන ටීචර් මුණ ගැහෙන්න කියලා වෙන කාලයක්. ඔන්න ගමේ ගොඩේ ඉන්න ළමයින් එක්ක රණ්ඩු සරුවල් වෙලා ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන කාලයක්. ඒ හැමදේම පුළුවන් තරම් ඔබ ඉවසීමෙන් බුද්ධියම විසඳ ගන්න හැකියාවල් ගන්න. මොකද හේතුව ප්‍රශ්න ඇති කරගත්තොත් ඒක තවත් දුර යනවා. ඒ නිසා ඒකේ හැකියාව උඩට තියෙන ඔබට. ඒ කොහොම හරි නිර්හංකාරව විසඳා ගැනීම. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ කටයුතු කරන්න උත්සාහ කරන මේ වෙලාවේ ඒවගේ පවුලෑවෙනුවෙන් ඔබ කැමැත්තෙන් විහිදන් කරන කාලයක් කෝන්ට්‍රියක් කර කාලකින් අඳුම පැළඳුම කරන් දෙන්න බැරුව ගියා නම් මොන හරි දෙයක් කරන් දෙන්න බැරුව ගියා නම් ඔන්න එළියට කාලේ කියන්න බැරුව ගියා නම් ඔය දවල් කෑම වේලක් හරි ආහාර වේලක් හරි එළියෙන් ගන්න යන්න බැරුව ගියා නම් ට්‍රිප් එකක් යන්න බැරුව ගියා නම් ටිකක් දුරකට යන්න බැරුව ගියා නම් ඔන්න මේ කාලේ ඔබ පොඩ්ඩක් උත්සාහ කරනවා ඒ දේවල් වලට. ඒ දේවල් වලට චුට්ටක් හිත යොමු කරනවා. පවුලේ එක්ක එකතු වෙලා ඔය විනෝදකාමී ලෙස ඉදිරියට යන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට හොඳ මේ බලාපොරොත්තුවක් තුළ සතුටක් පවුල් ජීවිත තුළ අත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේ මේ කාල සීමාව තුළ මම ඔබට කියලා තියෙනවා මේ ජනතා ආකර්ෂණය තියෙනවා කියලා. එතනදී විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය කියන දේත් මනාලස කැපී පෙනෙනවා. හැබැයි මේ දේවල් ටිකක් අර දුරදි ගැන බැඳීම් නෙමෙයි. හැබැයි චූටි චූටි බැඳීම් ඇති කරගන්න හේතු කාරණා දෙනවා. මේ දේවල් තුළ බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න මේෂ ලග්න හිමියෝ ඔබ. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න යාන වාහන ටිකක් නැත්තම් ගියක් තිබ්බේ නැත්තම් නිවසක් ඉදි කරගන්න බලාපොරොත්තු නැත්තම් ඉන්න පදිංචි නිවස වෙනස් කරන්න, තියෙන නිවස අලුත් වැඩියා ගන්න, ගෙදර ටිකක් තීන්ත ටිකක් ගාලා ලස්සන කරගන්න. අන්න එහෙම නැත්තම් වාහනයක් ගන්න, තියෙන වාහනේ මාරු කරන්න, ඒව නැත්නම් ඒ වාහනේ පොඩ්ඩක් ලස්සන කරලා ගන්න. ඔන්න මේ කාලේ හැකියාව ලැබෙන කාල සීමාව පොඩ්ඩක් මේ ඔබගේ පදිංචිය ඔබ භාවිතා කරන දේ තුළ ටිකක් වෙනසක් වෙන්න පුළුවන්. සමහරට ඒක සම්පූර්ණ වෙනස් වෙන්නත් පුළුවන්. නැත්නම් අර මං කිව්වා වගේ රිපෙයාරින් පැත්තෙන් ගිහලා ටිකක් කුමනෝ තත්ත්වයන් තුළ වෙනසක් ඇති වෙන කතාව. මේ වගේ ලස්සනට ඇඳලා පැනලා ඉඳ උත්සාහ කරනවා මේ කාල සීමාව තුළ. ඒක දෙක කැපී පෙනෙනවා. ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේෂ ලග්න හිමියාට මේ කාල පරිච්ඡේදය තුළ. මේ ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරද්දී අවිවාහක ප්‍රේම ආයට මේ කාල ප්‍රේම සම්බන්ධතා තර වෙන කාලයක් මේ කාලේ. මොකද ඔබ තුළ තියෙන නිර්හංකාරකම නිසාවෙම ඔබට ගොඩාක් අයගේ ආකර්ෂණය ලැබෙනවා. හැබැයි ආකර්ෂණය තුළ ඔබ තෝරා බේරා ගන්න බුද්ධිමත් වෙන්න. මොකද මේ කාලේ දැන් කාලයක් තිස්සේ බැඳීමක් පවතায়. මේලා බැඳීමක් ආවොත් ඒකට ඇබ්බැහිීමේ සම්භාවිතාවය ඉතා වැඩි, ඉතාමත් අධිකයි. අනේක නිසා මේ වෙලාවේ ගොඩාක් අය සමග ඇසුරුකම් තියෙන නිසාවෙන්ම ඒ අතරින් අර ඔබට ප්‍රේම සම්බන්ධතාව පවත්වන්න තෝරා බේරා ගද්දී චුට්ටක් ඔබ ඔළුව යන්නේ සරල කෙනෙකුට වඩා අර පොඩ්ඩක් මේ කාල සීමාව තුළ අර सुकुरुत्तंग यम किसी आकार विलासिता आकरण आयट दें පිරිමි පාර්ශවය ගත්තොත් ටිකක් ඔය මේ ටිකක් අර ඒකට කියන්නේ ඕක වචන කියන්නේ ඉතින් එහෙම නොකියවත් අවුලක් නැහැ කිව්වත් තමයි සංකර විදියට ටිකක් හිත යනවා වැඩි. අනේ ඒක නිසා පිරිමි ගෑය ගත්තත් දැන් ගෑනුවා ගත්තත් එමය පිරිමිය බලද්දී ටිකක් එහෙම මේ අර කොණ්ඩේ එහෙම මේ කෑලි කෑලි කපලා කරාමු දාලා මෙහෙමයි මිනිස්සෙක්ගේ පපුව තේරුම් ගන්න තමයි ඉන්න අඳින පළඳින විදිය කොණ්ඩේ කපන විදිය රැවුල කපන විදියෙන් බෑ තේරුම් ගන්න. නමුත් මේ වෙලාවේ ගොඩාක් දුරට ඔබ හිතන්නේ යහපත ගතිගුණ ඒව නෙමෙයි. ගොඩාක් දුරට අර සංකර දේවල් ගැන හිතන්නේ අර විලාසිතාවල් අනු අඳින පළඳින ඒවා ගැන තමයි හිතන්නේ. අන්න ඒක නිසා ටිකක් තෝරා බේරාගද්දී ඒක ඔබට ගැළපෙන විදිහට තෝරා බේරා ගන්න උත්සාහ කරන්න. මොකද මම කියන්නේ ඒ විදිහට අඳින පළඳින අය නරකයි කියලා. හැබැයි ඔබට ගැළපෙනවද කියලා හිතලා ඉන්න. ඒ වගේ අය ඔබට ගැළපෙනවද? සමහර කාලාට ඔබට නොගැළපෙන්න පුළුවන් ඒ වගේ දේවල්. ඒක නිසා මේ වැඩේ හිතන්න. නැතුව අරගොල්ලන් කිසිම ගැටලුවක් නෙමෙයි. තමන්ට ගලපා ගන්න. සමහර කාලාට ඒක නොගැලපීම් වෙන්න පුළුවන් නිසායි මම මේ දේවල් ඔබට කියන්න උත්සාහ කරේ. අනිත් පැත්ත මේ කාලේ විශේෂම කාරණාවක් කියන්න ඕන. ඔය අධ්‍යාපනය ලැබන වයසේ දරුවෝ මේ වෙලාවේ ඔය එක එක බැඳීම් වලට පැටලෙන ඊට කඩපාවතුන. ඒ බැඳීම් වල පැටලිලා ඊට පස්සේ ඒව නිසා ඔන්න රණ්ඩු සරුවල් ඇති කරන්න. මොකද හේතුව ඔන්න දැන් එක්කෙනෙක් සම්බන්ධ වෙනවා ආදර සම්බන්ධතාව ගොඩනගෙනවා. ඊට පස්සේ ඒ පස්සේ එන තවත් අයත් එක්ක ගැටලුව ඇති වෙනවා. නැත්තම් ඒ පැති වලින් සහෝදර සහෝදරියන්ගෙන් ප්‍රශ්න ඇති වෙනවා දෙමව්පියන්ගෙන් ප්‍රශ්න ඇති වෙනවා නෝගේ දේවල් වෙනවා. මොකද අධ්‍යාපනය ලැබෙන වයසේ අය ආදරේ නෙමෙයි මූලිකත්වය දෙන්න ඕනේ. මේක අධ්‍යාපනයේ මූලිකත්වය දෙන්න. මොකද අධ්‍යාපනයේ කියන දේවල් වල ලොකු උනන්දුවක් උත්සාහයක් මේ කාලේ නැහැ. මේ A level විභාග හෙටා නේද? නමුත් ගණන් ගන්නෑ. ඔය හේ ඉන්නවා. අය කොහොම හරි මොන හරි වෙයි. මෙන්න මොන හරි වෙනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ සෑහෙන දුරට මේ ඔබට විභාගය තුළ සාර්ථකත්වයක් කරගන්න හැකියාව තියෙන කුමන හොවන්ද මේ කොහොම හරි පාස් වෙන්න හරි. හැබැයි එහෙම නෙමෙයි. අපරාධේ මේ වෙලාවට ටිකක් උත්සාහය උනන්දු කරගන්න පරිබාහිර දේවල්ට වැඩි ඔලුව දාන්න යන්න එපා. ආදරය කරන්න තව කාලය තියෙනවා ඉස්සරහට. හැබැයි ඉගෙන ගන්න තියෙන්නේ මේ කාලේ. ඒ දේ හොඳට හිත තියාගෙන කටයුතු කරන්න වග බලා ගන්න. මොකද මේ දේ කියන්නේ අර අපරාධේ ඔබට කවදා හරි තව අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා රස්සාවල් කරද්දී අඩුපාඩුවන් දිද්දි තව ටිකක් මේ ඉගෙනගෙන තිබ්බනම් මට මීටට ඉහළට යන්න තිබ්බනේ. අන්න එකට හිටපු යාළුවෝ එහෙලෝ ටිකක් හොඳට ඉගෙනගෙන හොඳ තැන රස්සා කරද්දී මම පල්ලෙහා තැනගෙන අපරාධි මම හැබැයි ඒ කාලේ ඒගොල්ලන්ටත් වඩා ඉස්සරහින් ඉගෙන ගන්න තත්ත්ව පුළුවන්කම තිබ්බා. හැබැයි මං කලේ නෑ. එහෙම පසුතැවෙන්න හේතු කාරණා ඇති කරගන්න එපා කියන එකයි මම මේ කියන්නේ. ඒ නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න මේ කාල සීමාව තුළ කල්පනාකාරීව ටික දවසයි මහන්සියලා වැඩ කරන්ද වැඩ කල් දාන්න එපා. මේ ලබන අවුරුදු විවාහය කරනවා නැත්නම් හෙට ඉඳන් පාඩම් කරන්න ගන්නවා. අන්න ඔය වගේ සිතුවිලි එන කාලයක්. ඒ නිසා ටිකක් මේෂ ලග්න හිමියෝ දරු දැරියෝ ප්‍රවේශම් වෙන්න මේ කාල සීමාව තුළ. ඒ වගේ මේ කාල සීමාව තුළ උසස් අධ්‍යාපන හදාරන අය ගැටුම් වලට මැදිහත් වෙන කාලයක්. මේ කාල සීමාව තුළ කොමන හෝ තත්ත්වයන් තුළ අනතුරු සිදු වෙන ඊට කඩපාතන ඒ නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න මේ තමන්ගේ පාඩුවේ පැත්තරලා ඉන්න තරමට හොඳයි අධ්‍යාපනය ලැබෙන තැන්වල වුණත් ඔය එක එක කට්‍යත වැඩි මේ කාලේ වැඩි මේ මිත්‍ර සමාගම් වලට යන්නේ නැහැ මම මුලින්ම කියලා පටන් ගත්තා. නමුත් අර විහිං අන්තිමට අහගෙන අර කුණ්ඩාලි දාගන්න යන්න එපා. මොකද හේතුව ගිහිලා කවුරුත් රණ්ඩු සරුවල් වෙන්නේ ඒ මැදට යනවා. ඔබ නිකන් ගිහිලා බේරන්න. මං කියන්නේ මේ වෙලාවේ මේ මැදිහත්කාරු ගතියක් තියෙනවා. බේරන්න ගිහිලා ඔබ කුටි කාලා ඔබට තුවාල වෙනවා. අන්තිමට වැරදි කරපු ටික ඔක්කොම මෙහි ඔබ දුක් විඳිනවා. ඒක නිසා මේ වෙලාවේ පුළුවන් තරම් උපක්‍රමශීලී වැඟ බේරන් ඉන්න උත්සාහ කරන තමන්ගේ පාඩුවේ පැත්ත කරලා ඉඳගෙන නැත්නම් මේ කාලේ අනතුරු වෙන්න ලේසල වීම සිදු වෙන්න ඊටකට පවදනවා රිය දහවණය කරන ඉතා ප්‍රවේශමේ ඕනම කෙනෙක් අනතුරු වීමේ සම්භාවිතාවක් තියෙන නිසා ඉතා විශේෂ තියුණු ආයුධ වලින් කැපීම් වගේ දේවල් වෙන්න ඊටකට පවතිනවා. ඒ තත්ත්වයන් තුළ යහපත ඒ වගේම S2 ප්‍රවේශම් කරගන්න මතක තියාගන්න. S වලට ගැටලු ඇති වෙන්න S රෝග වගේම හානි වෙන තේවල් වීමේ සම්භාවිතාවයකුත් තියෙන නිසායි මම මේ දේ ඔබට ටිකක් කියන්නේ. ඒ තත්ත්වයන් තුළ මේ කාලේ ප්‍රවේශමෙන් කටයුතු කරන රුධිරය සම්බන්ධ අසන ඉපකාරී තත්ත්වයන් ඇති වෙන්න ඊටකට පවතිනවා. ඒ නිසා චුට්ටක් ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. මේ දේවල් මැඩපවත්වාගෙන යන්න ඉදිරියට කලබල විය යුතු නැහැ. අසුබ කාලයක් නෙමෙයි ගෙවෙන්නේ. සාමාන්‍ය සුබ කාලයක්. ඒක තුන සාමාන්‍ය සුබ කාලයේ උපරිමයේ සුබ කරගන්න ඔබට හැකියාව තියෙනවා. අර ඉදිරිය යනවා කියන ඒ රාෂ්ට්‍රකයට බය වෙන්න එපා. ඒකටත් උත්තර අපි ගාව තියෙනවා. අපි අපේ ජීවිතය අපි තුල ශක්තිමත් කරලා අපේ පෞරුෂයෙන් අපි ගැන විශ්වාසයෙන් වැඩ කරොත් ඔය හැමදේම වෙනස් කරන්න පුළුවන්. කලබල විය යුතු නැහැ. ඒවට අපි උත්තර හොයමු. ඉදිරියේදී මේ මාසය කොහොම හරි ගොඩ දාගන්න ක්‍රමවේදය තියෙනවා. වීඩියෝ අවසන් දැන් කියන පිළියම් පිළිවෙත් තියෙනවා. කොහොම හරි මනස තව ටිකක් ශක්තිමත් කරගත්තොත් මේ මාසයේ මේෂ ලග්න හිමියන්ට අර සුබම සුබ කියන්නේ උපරිම සුබ මාසයක් කරගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. හරිම සරල දෙයක්. එඳා ඔබට පුළුවන් කියන සිතුවිල්ල තුළ යම් ගමනක් ඔබ අනිවාර්යයෙන්ම දිනනවා. අපි එහෙනම් යොමු වෙමු මේ වැඩසටහනේ වැදගත්ම කොටසට. මොකද්ද මේ නොවැම්බර් මාසයේ සුබම සුබ මාසයක් කරගෙන අසුබ දේ වලින් මිදෙන්න යහපත ළඟා කරගන්න ක්‍රමවේදයන් මොනවද කියලා මුලින්ම කියන්න ඕන. අර ගුරු ග්‍රහය වක්‍ර වීම සම්බන්ධයෙන් මීට සති දෙකකට කලින් මම යම් වැඩ දාපු වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම ඇති ඒකෙත් පිළියම් පිළිවෙත් ඒක අහලා ඒකේ තියෙන පිළියම් පිළිවෙත් ඔබ උපරිමයෙන්ම කරන්න උත්සාහ දරන්න. මොකද තියෙන අපලකාරී තත්ත්වයන් වලින් මිදෙන්න කරන පිළියම් පිළිවෙත්. ඒ නිසා මේ වැඩසටහන නැවත අහලා ඔන්න අනිවාර්යෙන් ඒකේ තියෙන පිළියම් පිළිවෙත් කරන්න උපරිමයෙන්ම උත්සාහ කරන්න. ඒ වගේ මේ මාසය තුල තර මම හැම මාසෙම කියනවා ඔබට හැකිනම් මෙන්න මේ දිනේ බෝධි පූජා පවත්වන කියලා විශේෂ දවසක්. හැබැයි ඒ දවස ඔබට මඟහරනු කියලා කොහෙන්ම ගැටලුවකුත් නැහැ. ඔබට හැකිනම් සිකුරා දවසක් වෙනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් කැමති දිනයක් තෝරාගෙන මේ කියන විදිහට මේ බෝධි පූජා පවත්වන එක මාසෙ එක දවසක් මාසෙ මුලින් කරන තරමට හොඳයි. මොකද හේතුව මේ බෝධි පූජාවේ විශේෂිත පැන් වර්ගය සකස් කර ගන්න හැටිත් කියනවා. පිරිත් පැන් පැන් පිරිත් කර ගන්න ආකාරය. ඉතින් ඒ දේ ඔබට වැදගත් වෙන මේ මාසෙ පුරාම ඔබට පිරිත් පැන් භාවිතා කරන නිසා මාසේ මුල දිනයක් භාවිතා කරන වඩා හොඳයි. ඉතින් උත්සාහ කරන්න මේ දේ කරන්න. මේකට දිනේ යෙදিলা තියෙන්නේ අර සාමාන්‍යයෙන් අපි ගන්න විදිහට මාසේ පළවෙනිදා. ඉතින් ඒ දිනේ යොදා ගන්න පළවෙනිදා යොදා ගන්න බැරි අය තමන් කැමති දිනයක් යොදා ගන්න. ඉතින් මම හැමදාම විස්තරාත්මකව මේ බෝධි පූජා පවත්වනදී කියනවා මම කෙටියෙන් කියන්නම්. ඔබ විශේෂයෙන්ම එදාට එක පහනක් දැල්වීම සඳහා හෝ රන් තැඹිලි තෙල් ටිකක් හොයාගන්න පුළුවන්. හොඳයි රන් තැඹිලි තෙල් හොයාගන්න බැයි නම් තැඹිලි තෙල් හරි කමන්නේ ටිකක් හොයාගන්න. ඒ වගේම එක පහනක් දැලීම සඳහා එළඟි තෙල් ස්වල්පයක් හොයාගන්න. ඒත් එක්කම පොල් තෙල් පහන තමන්ට හැකි ප්‍රමාණයක් දැලුවට කමන්නේ. තමන්ට හැකියාව පරිදි එළඟි තෙල් ස්වල්පයකුයි තැඹිලි තෙල් රන් තැඹිලි තෙල් වෙනවා නම් වඩා හොඳ. නැත්නම් කිසිම ගැටලුවක් නැහැ. තැඹිලි තෙල් ස්වල්පයකුත් හොයාගන්න. ඒ වගේම එදාට විචිත්‍ර වර්ණයේ මල් වැඩි ප්‍රයෝජනා ගන්න. හැබැයි වැඩියෙන් කහ පාට මල් යොදා ගන්න. يعني පාට පාට මල් අතරතුර කහ පාට මල් වැඩි වශයෙන් මෙතන වට්ටි දෙකක් හදන්න. වර්ණවත් විචිත්‍ර වර්ණ සෑම වර්ණයෙන්ම මල් වට්ටියකුයි කහ පාට මල් වට්ටියකුයි හදන්න ඕන. ඒ වගේම ඔබ පිරිසිදු පැන් කල 3කට ඇති වෙන්න අපි හැමදාම කියනවා වගේ අරගෙන පිරිසිදු කියන්නේ ඊටමත් පිරිසිදු රෙදි කඩකින් 3 වතාවක්වත් පෙරා ගන්නාලාද පැන් කල 3කට ඇති වෙන්න අරගෙන යන්න ඕන. ඒ වගේම මම ඔබට කියනවා බෙහෙත් ඖෂධ වර්ගයක් කරන කීපයක් කරා යන්න. මම අර ගුරු ග්‍රහයාගේ වීඩියෝ එකේ ඖෂධ වර්ගයක් කිව්වා. ඊට අමතරව හැකිනම් ඔබ මේක දෙයට සුවඳ කොට්ටම් කරඳ මුංගු කොකුම් සුවඳ කොට්ටම් කරඳ මුංගු කොකුම් කියන ඖෂධات යොදා ගන්න මේ බෝධියට පූජා කරන ඖෂධ පූජාව සඳහා. ඊට පස්සේ ඔබ ඉස්ලාම බෝධිය ගාවට ගිහිල්ලා යද්දි පිරිසු රෙදි කඩකුත් අරන් යන්න. අර බෝධිය ඉදිරියේ මළුවේ එලලා ඒක උඩ අර පැන් කලා තියන්න පුළුවන් නේද? ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩ තුම්පට නූල් කඩක් කරන වඩා හොඳයි. ඒ පැන් කලවල වටේ ඔතලා එතකොට එක කොටසක් ඒ කියන්නේ එක පැත්තක් ඔබේ අතට ගන්න පුළුවන් විදිහට දීර්ඝ එකක්. ඉතින් ඒක අරගෙන යන්න. ඒත් එක්කම සුවඳ දුම් හඳුන් කූරු ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ටිකත් හොරගෙන යන්න. අරන් ගිහිල්ලා ඉස්සලාම ඒ බෝධිය මළුව හොඳින් පිරිසුදු කරලා ඊට පස්සේ ඔබත් ටිකක් අතපය හොදගෙන ඊට පස්සේ අර පැන් කල 3 අරගෙන ඒ 3ට ඔබ අර පෙරාගෙන පිරිසුදු අරන්ගේ ජල පැන් ටික එකතු කරගෙන මුට්ටියට දාන්න. මුට්ටි 3ට සම වශයෙන් දාන්න. දාලා ඉවර වෙලා ඔබ අර නූල් කඩ අරගෙන පළවෙනි කාලේ කට ඉඳන් අර අමුණ අමුණ ගැට ගහගෙන ගන්න එක කොට ඒ අනිත් පැත්තේ කොටස එළියට ඔබේ අතේ තබා ගන්න හැකියන්නේ. පවුලේ කීප දෙනෙක් යනවා නම් පවුලේ කීප දෙනාගේම අතේ එක නූල තියාගෙන ගමන් ඒක කල 3 ප්‍රමාණවත් මුල් පවුල හැමෝටම උනත් වෙන වෙනම කරන ඒ කිසි ගැටලුවක් නැහැ. කොමන උතත් නූල දිග ඔබ ඒක හොඳට හිතලා කරගන්න. ඊට පස්සේ එතනින් ඒ දේ තියලා ඒ පැන් කල 3 තියලා ඔබ ගිහින් සාමාන්‍ය පරිදි පහන් දැල්ලලා අර මල් පූජා කරලා ඖෂධ පූජා කරලා ඒකට ඔක්කොම කරලා ඇවිල්ලා ඔන්න බෝධි ඉදිරියේ වාඩි වෙලා පැන් කල 3 ඉදිරියේ අර නූල් පාට අතට අරගෙන මුලින්ම මල් පහන් සුවඳුම් පූජා කරන ඖෂධ පූජා කරන ගාතාවන් ඔබ උච්චාරණය කරන්න. ඉතින් පොතකින් බලන්න හරි කමන්නේ කරන්න. ඊට පස්සේ ඔබ ජය පිරිත, අභිසම්බිදාන පිරිත, සදිසා පිරිත හත් වතාව බැගින් උච්චාරණය කරන්න. ඒකත් කොලයක් බලන් හරි පොතක් බලන් හරි කියන්න ටිකක් වෙලා යාවි කමක් නැහැ. ඔබට හැකි කාලයක් අරගෙන ඒ දේ කියන්න. ඊට ඒ පිරිත් කිරීමෙන් අනතුරුව ඔබ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම මේ භාවනාව ආරම්භක නූල්පට අතේ තියාගෙන භාවනාව ආරම්භ කරන්න. මුලින්ම ඔබ ඇස් දෙක පියාගෙන ඔබගේ හිතට දැනෙන ඔබට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගැටළු වෙන්න පුළුවන්, යහපත ආපත වෙන්න පුළුවන්, හිත දැන සිතුවිල්ල ලැබෙන්න පුළුවන්. ඒ ඕනෑම සිතුවිල්ලක් ඒ දේවා සියල්ල හිතන්න ඉස්සලා. ඒ දේ හිතන්න පටන් ගන්න හිතලා හිතලා එක අවස්ථාවක් එනවා ඔබට ඒ සිතවිල්ල ගැන හිතන්න දෙයක් නැහැ. දැන් ඔබට හිතන ඔබ නිකන් හිස් බවක් දැනනවා. අන්න ඒ වෙලාවේ ආයස් දෙක වහගෙන මේ අවට තියෙන ශබ්දයන් ගැන, ගඳ සුවඳවල් ගැන ගොඩාක් අවධානය යොමු කරන්න. ඒ දේ අවධානය යොමු කරද්දී ඔබට ටික වෙලාවක් යද්දී මේ ශබ්ද ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ ගඳ සුවඳ දැනෙන්නේ තත්යක් එනවා. අන්න ඒ මොහොතේ ඉඳලා ඔබ ඔබගේ හුස්ම ඉහළ පහළ ගන්න විදිය ගැන ටිකක් කල්පනා කරන්න. එතකොට අමුතු හිස් බවක් ඔබට දැනෙනවා. සැහැල්ලුවක් ඔලුවට දැනෙනවා. මේ වෙලේ ඔබ ප්‍රාර්ථනා කරන සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීප වතාවක් හැකි වතාවක් කරලා ඊට පස්සේ අර නූල අයින් කරලා ඉවත් කරලා ඒක සමහර වෙනවා අතේකට ගහකට කම නැද්ද කියලා කිසි ගැටලුවක් නැහැ. නැත්තම් ඒක යම් කිසි ආකාරයකින් ඔය ඔබ ගෙදර මල් පහන් තියෙන දන තිබ්බත් ගැටලුවක් නැහැ. ඒක පැත්තකින් තියලා අර කලයේ බැගින් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ තුන් වතාවක් බැගින් යන් ගිහිල්ලා බෝධිය දෝවණය කරන දෝවණය කරද්දී එක කෝප් එකට වගේ ඇති වෙන ප්‍රමාණය වතුර ටිකක් පැන් ටිකක් ඉතිරි කරගන්න. ඔය වගේම තුන් වතාවක්, ඒ කියන්නේ බෝධිය වටේ යන්නේ කල තුනම ආරම් වෙන වෙනම ගිහිල්ලා ඒ හැම කලෙම්ම අර කෝප් එකට ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඊට පස්සේ ඔබ පිරිසුදු බෝතලයක් අරන් ගිහලා ඒ බෝතලෙට ඒක දාගෙන ඒක ගෙදර අරන් එන්න තියාගන්න. ඊට පස්සේ ඒක ඉවර වෙලා නැවත වතාවක් ඔබ බෝධිය මළුවේ වාඩි වෙලා අර කලා වගේම මෛත්‍රී භාවනාව ඔබට පුළුවන් ඕනම වෙලාවක් කරලා ගෙදරින්. තමයි එක එක්කෙනාගේ වෙලාව අනුව එක වෙනස් වෙනවනේ. විදේශගත ලයින් එකට මේවා කරන්න බැරි වෙයි. නමුත් තමන් ඉන්න කාමරේ හරි කමන්නේ බෝධිය ළඟ ඉන්න කියලා තියාගෙන ඒ දේවල් කරන්න. පෑන් බෝධියට දාද්දි මල් ගහකට හරි කමන්නේ නැත්නම් සිංක් එකට හරි කමන්නේ දාන්න. කිසි ගැටලුවක් නැහැ. ඒක සිතවිල්ල තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය දේ කරලා අර එකද ඉතිරි කරගත්ත පෑන් බෝතලයේ ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසන නැගිටලා ඔබ පිරිසුදු වෙලා වැඩකට පිට වෙන නැත්නම් ඔබ සාමාන්‍ය දෛනික වැඩකටයුතු ආරම්භ කරන කලින් අතර ඒ පෑන් පොඩ්ඩක් අරගෙන ඒක පානය කරලා ඉදිරි ටිකෙන් මූණ පොඩ්ඩක් දෝවණය කරගන්න. ඔන්න ඔක හැමදාම උදෑසන පුරුද්දක් කරගන්න. විශේෂ වැඩකට යනවා නම් ඒක ඒ වෙලාවේ පුරුද්දක් කරගන්න. මේ දේ තුල ඊට විශේෂිත දෙයක් ඔබට බලාපොරොත්තු වෙ හැකි. ඒකෙදි මාසෙ මුලම කරගන්නවට වඩා යහපත් මුලින් කිව්වා වගේ නැත්නම් Tamanට හැකි දවසක කරලා ඒ දේ තුල දෙයක් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අභිසම්බිදාන පිරිත කියන දේ ඉතාමත් වැදගත්. මේ උදෑසන අපි පුරුද්දක් වශයෙන් මේ මගේ වැඩසටහන අහලා දන්නවා මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත සහ සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන සත්‍යයන්ට ඔබ පුරුද්දක් කරන් ඉන්නවා. ඉතින් ඒකට අභිසම්බිදාන පිරිතත් පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ එක්කාසු කරගන්න. උදේ නැගිට ගාම ඔබ ඇඳේ ඉඳගෙනම කමන්නේ. ඔය ඊයර්ෆෝන් එකක් ගහන හරි කටපාඩමින් දන්න එහෙමයි නැත්නම් අනිත් අය මේ ඊයර්ෆෝන් එකක් දාගෙන හරි මේ සූ ටීවී වලම තියෙනවා නිවැරදි උච්චාරණ සහිතවම ඒ පිරිත් ශ්‍රවණය කරන්න. ඔබ ගීතයක් අහනවා කියලා අනිත් අය හිතයි. ඒක ගැටලුවක් නෑ. ඔබ ඔබේ මනසට එහෙම කරලා ඊට සුදේ මෛත්‍රී භාවනාවක් චුට්ටක් කරලා ඔබේ වැඩසටහන් වැඩ කටයුතු පටන් ගන්න. සාමාන්‍ය නැගිටිනාට වඩා පැය භාගයක් කලින් අවදි වුණා නම් ඔය දේ කරගන්න පුළුවන්. මහා වෙලාවක් යන දේවල් නෙමෙයි. රාත්‍රී නිින්දර පෙරත් ඒ වගේ මේ පිරිත් දේශනා ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා ඉඳා ගන්න. ඔය දේ තුළ සියලු දේ තුළ ඔබ ජීවිතේ ඔය තියෙන අනතුරුදායක දේවල් වලින් සියලු දේ වලින් උපරිමම ජය ගන්නවාමයි. හිතා ගන්න බැරි තැන්වලදී ඔබ අතහැරලා දාපු දේවල් ඔබට සාර්ථකත්වයේ කියන දේවි. ඔබේ ජීවිතේ හිතා ගන්න බැරි වෙනසක් වේ. ඒ නිසා ඒක කරන්න. ඒ වගේම ඔය ව්‍යාපාර ස්ථාන වලට නිවසට යම්කිසි ආකාරයකින් අර මේ කාල සීමාව තුළ ටිකක් අසුබකාරී දේවල් දැනෙනවා වැඩි නම් එහෙම නැතත් කමන්නේ. ධම්මචක්කම් පවත්වන සූත්‍රයේ නිතර උදේ දවල් හවා ඇහෙන්න සලස්සන නිතර ඇහෙන්න සලස්සනන වඩා යහපත් ව්‍යාපාරික ස්ථාන තුල වෙන නිතර ඇහෙන්න සලස්සනන ඔබට ගොඩාක් දුරට තියෙන ගොඩාක් ගැටලු වෙනස් වේවි. කවුරු හුණියම් කරලා කියයි කවුරුන් කොඩි වින කරලා කියයි ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මේ දේවල් හිමීට මැඩපැතිලා ඒ වගේ දේවල් වල ලොකුවට පස්ස දුවන්න යන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා ඊටා බලගතුයි මේ ධම්මචක්කම් පවත්වන සූත්‍රය. ඒක නිතර හැකි හැම වෙලෙම කනට ඇහෙන්න දාලා තියන්න. ඒ දේ තුළ ගොඩ ලොකු වටිනාකමක් ඔබට ළඟා කරගත හැකි. ඒ වගේම මාසේ පළවෙනිදාට කරන හැමදාම පිළිවෙත ඒකත් මම ඉක්මනින් කියා යන්න. මාසේ පළවෙනිදා ඔබ ඉන්න රට නගරය සහ දිනේ පළවෙනිදා කියන්නේ නොවැම්බර් පළවෙනිදා කියලා ටයිප් කරලා Google එකේ සර්ච් කරන්න sunrise කියලා කියලා. එතකොට එදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා කි. ඊට පැයකට විතර කලින් අවදිලා මුලින් පිරිසුදු වෙලා හොඳට ඊට පස්සේ තමන්ගේ ආගමික වතාවල් ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන වඩා යහපත් හැකිය අය. ඔබට බැයි නම් වෙන කෙනෙක්ලා වහරි කරගත්තට ඒ ගැටලුවක් නැහැ. අන්න මේ මාසේ විශේෂයෙන්ම රතු හාලකින් හදන කිරිබතක් වෙනවා නම් වඩා යහපත් කිරිබත සකස් කරගෙන ඊට පස්සේ ඔබ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබ ලියන්න. ඔබ මේ මාසේ බලාපොරොත්තු වෙන වියදම් मेहमाई अध्यापन मेहमाई आहार पान सदा मेहमाई गमनागमन मेहमाई साउक्वेद ओबड़पड़ी अदा सत्य लियला एक करा दी इतिरी क्रीम संदा पोड़ी मुदलक रूपयाल दाह कार्यक्रम दाल लियन लियला एक करान एक किरी मुदल मे ओब हदाग तस्तमेंतु ओब मासे वेदांकरा दी पालने अक्करगंड थैकियावुतुना ඒක නෙමෙයි අපේ පිළිම පිළිවෙත. නමුත් ඔබ හැම වෙලෙම මේ ලියපු මුදල් අභිභවයන් නොදී පුළුවන් තරම් රුපියල් 100ක් 200ක් හරි ගමන් අඩුවෙන් කරගන්න උත්සාහ කරන්න. ඒ ඉතුරුන එකත් අර ඉතිරි කිරීම සඳහා කියලා වෙන් කරන්න. ඒක වෙනම කතාවක්. ඒ වගේම ඊට පස්සේ ඔබ ලියලා අර සූර්ය උදා වෙන මොහොත දැනගත්තන් අන්න මේ මොහොතේ ඔබ නැගෙනහිර දිශාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරන ගමන් මේ ඉහළින් මේ වීඩියෝ දර්ශනය වෙන වචන කීපය ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් ඔබ උච්චාරණය කරන එක දිනපතා කරන්න පුළුවන් අය ඉන්නවනම් වඩා හොඳයි. මේ ඒ එහෙම කරන්න පුළුවන් නම් මාසේ පළවෙනි දවස් තාම වශයෙන් කරලා ඔන්න ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මේ මාසය සඳහා මට ජීවත් වීම සඳහා මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මම කරන වැඩ කටයුතු මගේ රාජකාරී බිස්නස් වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්, එතකොට රැකීරක්ෂා වෙන්න පුළුවන්. ඒ දේවල් තුල බාධා දුරු වෙලා මට මේ දේවල් උපයා ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ නැවතවරක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබේ මාස වැඩ කරතු ආරම්භ කරන. මේ රැකියා නොකර මුකුත් නොකර ඉන්න අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. මොකක් හෝ දෙයක් කරලා ගොඩ යන්න උත්සාහ කරන. නිකන් ඉඳලා කවදාවත් මේ ජ්‍යොතිෂ තුලවත් මේ ක්‍රමවේද තුලවත් ඔබට යහපත නෙමෙයි. ජ්‍යොතිෂ කියන්නේ මැජික් එකක් නෙමෙයි. ජ්‍යොතිෂ කියන්නේ ඔබේ යම්කිසි ආකාරයකින් ඔබ පෙර කරපු පින් අකුසල් සියලු දේ තුල ඔබේ දෛවය කියන දේ. ඒතර දෛවය තුල වෙන දේ ගැන විතරයි අපිට කියන්න පුළුවන්. ඒක දේවල් වෙනස් කරන විදිහ තමයි මේ කියන්නේ. එතනින් එහා දෙයක් බෑ. සමහරුන්ට පිළියම් කිව්වා අම්බෝ ඒවා කරන්න පුළුවන් ද අමාරුයි කියලා අපිත් ඒක රණ්ඩුවට එනවා. ඉතින් ඇත්තටම ඔබේ ජීවිතේ කොට දාගන්න ඌමනා තියෙනවා ඔබට. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ කටයුතු කරලා ටිකක් අර යම්කිසි ආකාරයෙන් කැපකිරීම එක කරන්න වේවි. ඒවා උපරිමයෙන් කරන්න උත්සාහ දරන්න. එතකොට ඒ වගේම හැමදාම ඔබ පුළුවන් නම් තමන්ගේ ආගම දහමට කටයුතු කරන් යන්න. තව පැත්තෙන් ගත්තාම මේ කාල සීමාව තුළ දෙවියෝ වදහන අය විශේෂම ශිව දෙවියෝ, කතරගම දෙවියෝ, පාර්වතී මෑණියෝ, ශිව කතරගම පාර්වතී මෑණියන්ට පුද පූජා පවත්වනවා. බාරහාර වෙනවනම් ඒ ස්ථාන වලට ගිහිල්ලා පූජා පවත්වනවනම් ඊතා යහපත් කියන්න පුළුවන්. ඒ වගේම අර හැමදාම මම කියන වගේ මාසෙට එක වතාවක් පුළුවන් නම් දවල් ආහාර වේලා निराහාරව ඉඳලා ඒක වෙන කෙනෙකුට දීලා ඔබ निराහාරව ඉන්න. ඒ දේ තුල කියන්නේ निराහාර කෙනෙකු උදේ 10 ඉඳලා හවස 4 වෙනකම් निराහාරව ඉන්න වතුර බිවර කමන්නේ. හැබැයි ඔබේ ආහාර වල කන්න නැති කෙනෙකුට දෙනවා. අන්න ඒ දේ තුල ඔබ වේදනාවක් විඳිනවා, බඩගින්න දරාගෙන ඉන්නවා, වෙන කෙනෙක්ගේ ඒ වේදනාව බඩගින්න නිවනවා. ඒ දේ තුල ඒ වේදනාව දරා ගැනීම තුල ඔබට අකුසල්, ඔබ කරපු අකුසල් ගෙවෙනවා වගේම ඔබ ඒ දේ වෙන කෙනෙකුට දීම තුල ඔබට කුසල් වඩනවා. මේ ඉතාමත් බලගත්ු ක්‍රමවේදයක්. මේක කරලා බලන්න. හැකිය අය ඒක උපරිමයෙන් කරන්න උත්සාහ කරන ඒ දේ තුලත් ඔබට යහපත ළඟා කරත. හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වේවා කියලා හිතලා නෙමෙයි කරන්න ඕනේ. ඒ දේ තුල තියෙන ප්‍රතිපත්ති මේ භාවය තුල කරන්න වක්‍රාකාරයෙන් සියල්ල ඔබට ලැබේවි. ඉතින් ඔවත් එක්කම කිතුණු කතෝලිකයන්ට විශේෂම කියනවා මේ කාල සීමාව තුළ ඔබ පුළුවන් තරම් සුද්ධ ජපමාලය උච්චාරණය කිරීම පුරුද්දක් කරගන්න උත්සාහ කරන දේවමෙනියන්ට අනිවාර්යයෙන්ම මේ කාලේ සදාසරණ වහනේ මග හරින්න නැතුව යන්න බැයි නම් ඔබගේ දේවස්ථානට ගෙදර ඉඳන් හරි කමන්නේ ඒ දේ කරන්න. මොකද දේවමෙනියන්ගේ මැදිහත්කාරකම මේ කාලේ ඔබට ගොඩාක් අවශ්‍ය කාල පරිච්ඡේදයක්. දේවමෙනියෝ කියන්නේ ඊටාත්ම වැදගත්කමක් තියෙන ළඟින්ම තියෙන සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඒ නිසා පුළුවන් තරම් මේ දේවමෑණියන්ගේ මැදිහත්කම ඉල්ලන්න, ඒ දේවමාතා ප්‍රාර්ථනාව කියන්න, ඒ වගේම ඒ අදාළ නුවාණ කරන්න. මේ දේ තුල යහපත ළඟා වේවි. අනිත් පැත්තෙන් සුද්ධෝ ජුසේ මෘතු මණ්ඩ නුවාණ ඒ ප්‍රාර්ථනා කරන වඩා යහපත් වෙනවා. අනිවාර්යයෙන්ම සිකුරාදා දවස් වලට හැකිනම් දිව සප්සද වන්දනාව, ඒ වගේම ශ්‍රී දිව හෘදේ නුවාණේ පවත්වන්න. නිතර හැම වෙලෙම ගල්ලෙනේ යාඥාව කටපාඩමින් තියාගන්න උත්සාහ කරන්න. මොකද ඔබට දුකක් කරදරයක් වෙන ප්‍රශ්නයක් ඇති වෙන ඕනෑම වෙලාවක ඒක සිහි කරන්න. උදේ ගෙදරින් පිටත් වෙද්දී හවස නිදා ගන්න කලින් ඕක හැම වෙලෙම උච්චාරණය කරන පුරුද්දක් කරගන්න. ඒ දේ තුළ ඔබේ මේ මාසය විතර නෙමෙයි ඉදිරිය යහපතින් යහපත ළඟා කරගන්න හැකියාව පවත්වන වගේම ඔබට හිතා ගන්න බැරි දේ ඔබ අනතුරු වලින් ගැලවෙවි, ප්‍රශ්න වලින් නිදහස් වෙවි, ඔබ ගොඩාක් දුරට ඔබට ජයග්‍රහණයක් වේවි. මේක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් ඔය කියන කාරණා එක තමයි මෙන්න ගෙවෙන්න මේ මාසෙටින් අර කිව්වා වගේ නැවතත් කියනවා ගුරු වක්‍රය ගැන කියපු වීඩියෝ නැවත අහලා ඒකේ තියෙන ඒ කාරණා ඒ කියන පිළියම් පිළිතුරු නිවැරදිව කරලා ඔබ ජීවිතය යහපත් කරගන්න. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.